ගරු කටයුතු නායක හඳුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඕස්ට්‍රේලියාවේ බිස්බෙන් නුවර ශ්‍රී ලංකා රාම් විහාරස්ථානයේ දැනට මාස කිහිපයක ඉඳලා මේ කොරෝනා සමය නිමිත්තෙන් මිනිසුන්ට ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වෙනත් රටවල්වල භාවනා සම්බන්ධව ඒ වගේම ධර්මයේ සම්බන්ධව උනන්දු වෙන හැම දිනාටම යහපතක් වන ආකාරයට පවත්වාගෙන යන වැඩමුළුවක් ඒ වැඩමුළුවේ බදාදා දවසේ භාවනා සම්බන්ධ දේශනාවකුත් ඒ වගේම සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම හා සාකච්ඡාවක් පවත්වනවා අද දවසත් එහෙම දවසක් වෙනවා දැන් මේ පින්වතුන් සෑම දිනාටම පැහැදිලි කරගෙන ආවා අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම සම්බන්ධව මේ සතිපට්ඨාන භාවනාව සම්බන්ධ වන ආකාරය ගිය සතියේ පැහැදිලි කරලා දුන්න දේශනාව තුළින් පැහැදිලි වුණේ මේ සම්මා සතිය නැත්නම් නිවන් දැකීමට සුදුසු සතියක් සිහි කල්පනාවක් සකස් කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු දේශනා කරලා තිනෝ ඒ සම්මා සති කියන්නේ කාය කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන ස්වરૂපයක් ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන කාරණයක් චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආදි වශයෙන් මේ පාඨයෙන් පැහැදිලි කරනවා මෙතන කරුණු හතරක් අඩංගු වෙනවා දැන් ගිය සතියේත් පැහැදිලි කරා මේ කරුණු හතර එක සිතක තියෙන ඒවා එක අරමුණකින් පහළවන සිතක අන්තර්ගත හතරක් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ අන්තර්ගතයන් අඩංගු වෙන්නේ කාය විඥානයේ හරහා කය තුලින් පහළවන සිතක මේක මත අමතක නොකර ඉන්න වෙනවා කන තුලින් ඇහැ තුලින් නාසය තුලින් දිව තුලින් මනස තුලින් හටගන්නේ සිත් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ගුණුවට අයිති වෙන්නේ එහෙනම් ශාරීරිය සම්බන්ධයක් මෙතන තියෙනවා එහෙනම් මේ ශාරීරිය හරහා ඇති වෙන සිතක පුහුණු වීමක් තමයි සතිපට්ඨානෙ කියන්නේ. මනෝ ඉන්ද්‍රිය හරහා ඇති වෙන සිත්වල පුහුණු වීමක් නෙවෙයි සතිපට්ඨාන භාවනාව කියන්නේ. භාවනාවක් කියලා ගත්තොත් භාවනාවක් වඩනවා කියනවා. භාවනාව වඩනවා අපි. එතකොට වඩනකොට දෙයක් නැති වෙනවා එක පැත්තෙන් ඒ වගේම තව දෙයක් පවතිනවා. දැන් භාවනාවක් වැඩීමේදී නැති වෙන දේ තමයි අකුසලය. අකුසලය නැති වෙන්න ඕනේ. කුසලය තියෙන්න ඕනේ. ඒක නිසාවෙන් ධර්මයේ කෙටියෙන් හඳුන්වනවා කුසල ධම්මං වඩ්ඩේති බහයේති භාවනා. කුසල ධර්මීය වැඩීම පවත්වා ගැනීම භාවනාව. එහෙමනම් තව දෙයක් ඔප්පු වෙන්න ඕනේ මේ කුසල ධර්මයයි අකුසල ධර්මයයි අපේ සාමාන්‍ය ජීවිතයේදී භාවනාවක් නැති විට මේ කුසල ධර්මයේ විතරක් තියන්නේ කුසලයේ විතරක් පවතින්නේ කුසලයේ අකුසලයේ තට්ටු මාරුවට වෙනස් වෙනවා භාවනාවකදී කරන්නේ මොකද්ද අකුසලය යටපත් කරනවා කුසලයේ පවත්ව ගන්නවා ඒක වැඩිවීමකින් ලැබෙන ඵලයක් දැන් සමත භාවනාවෙන් මේ කුසල ධම්මය නැත්නම් අකුසල ධම්ම ටික යටපත් කරන්නේ මනෝ ඉන්ද්‍රිය. හැබැයි මේක මෙහෙම දෙයක් වෙනවා. මනෝ ඉන්ද්‍රිය තුලින් අකුසල ධම්ම යටපත් වෙන්න කලින් පංච ඉන්ද්‍රිය වන ඇහැ කන නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රිය අක්‍රීය භාවයකටපත් වෙනවා.
ඒක නිසා මේ මනෝ ඉන්ද්‍රියෙන් අකුසලයේ යටපත් කිරීම සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙලා හොයාගන්න ඕන එකක් නෙවෙයි. මේක ලෝක සම්මතයේ මනුස්ස ශිෂ්ටාචාරය තුල හැමදාම තිබිච්ච එකක්. මනුස්සය දන්නේ දෙයක්. කුමක්ද දන්නේ? මනෝ ඉන්ද්‍රිය හරහා අකුසලයේ යටපත් කරන විදි. ඒකට ගත යුතු දේවල්. පුහුණු ආචාර පරම්පරාවල්. ඒවා හැමදාම ලෝකේ තියෙන දේවල්. අපේ බෝධිසත්වයත් පහළ වෙනකොට මේවා තිබුණා. ඒක ඔප්පු වෙන්නේ බෝධිසත්වයන්ගේ ගුරුවරු වන ආලාර කාලාම උද්දකාරාම උත්තරච්චරේ මොකද්ද? මේ මනෝ ඉන්ද්‍රිය හරහා අකුසලයේ යටපත් කරලා කුසලයේ වැඩි වීම තමයි. ඒකට බුදුහාමුදුරු දේශනා කරනවා සමත භාවනාව. මේකෙන් ලැබෙන එකඟතාවයට කියන සමාධිය. දැන් බුද්ධත්වයෙන් පස්සේ මේ ප්‍රඥා ශික්ෂාවක් සමාධි ශික්ෂාවට ඉහළින් තියෙන ප්‍රඥා ශික්ෂාවක් අවබෝධ කරගත්තා. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අය සමාධි ශික්ෂාවකින් අවසන් කරා. මේ ප්‍රඥා ශික්ෂාවට අවතීර්ණය වෙන්න බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩය මොකක්ද? සමාධි ශික්ෂාවක් තියෙන, ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා අකුසල 10 නැත්නම් අකුසල් මුල් 3 යටපත් කර ගන්න පුළුවන් මට්ටමට සිතේ එකඟතාවයක් ඇති කරගත්තේ කවුරු හරි මිනිසෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඔය මනෝ ඉන්ද්‍රියෙන් අකුසල් 10 යටපත් කරගත්තේ ක්‍රමයටම කාය ඉන්ද්‍රිය හරහා එක අරමුණක අකුසල් 10 යටපත් කරගන්න. කාය ඉන්ද්‍රිය හරහා ඇති වෙන සිතක අකුසල් 10 යටපත් කරගන්න. මේ කාය ඉන්ද්‍රිය හරහා 15 වෙන සිතක අකුසල් 10 යටපත් කරන එකට බුදුහාමුදුරන්ගේ වචනය සීල බුදුරයන් වහන්සේලාගේ දේශනාවට අනුගත වචනය තමයි සචිත්ත පරියෝධපණං කියන. සචිත්ත පරියෝධපණං කියන දහම් පදය මේ කයෙන් එන අරමුණක අකුසල් 10 යටපත් කිරීමයි. ඒක කයෙන් එන අරමුණක තිබෙන දේ අපි පැහැදිලි කරලා දුන්නා. කයෙන් එන අරමුණක අන්තර්ගත වෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම. දැන් මේ කාය වේදනා චිත්ත ධම්ම වල අකුසලයක් රඳා පවතිනකොට උපාදානයක් තියෙනවා. ඒ වගේම ඕනම අරමුණක කුසලයක් පවතිනකොටත් කාම වචන මට්ටමේ කුසලයක් පැවතුනත් උපාදානයක් තියෙනවා. ඒ වගේම ඕනම අරමුණක රූපාවචර කුසලයක් මනෝ ඉන්ද්‍රිය හරහා රූපාවචර කුසල් එන්නේ. ඒ අර මනෝ ඉන්ද්‍රිය හරහා එන රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඔය සෑම තැනකදීම ඒ මනෝ ඉන්ද්‍රිය තුල අන්තර්ගත නැත්නම් ධ්‍යානයේ තුල ඇති මනෝ වේදනා චිත්ත ධම්ම කියන කාරණා හතර තුලම මනෝ වේදනා චිත්ත ධම්ම කියන කාරණා හතර තුලම තණ්හාව අන්තර්ගත වෙනවා. තණ්හාව අන්තර්ගත වෙනවා. දැන් තණ්හාව අන්තර්ගත වුණොත් අරමුණක ධර්මයේ කියනවා ඒ තණ්හාවෙන් හැදිච්ච අරමුණ උපාදානයට ලක් වෙනවා කියලා. දැන් තණ්හාව අරමුණක ලැබීමේ තණ්හාව කාය කර්මුණක ලැබගම උපාදාන වෙනවා. කුමක්ද උපාදාන වෙන්නේ? ඒ කායික අරමුණ. උපාදානයේ ඵලය බුදුහාමුදුරු දේශනා කරනවා. උපාදානයෙන් ඇති වෙන්නේ මොකද්ද? මාන්නය. දැන් ධර්මයේ හඳුන්වනවා ප්‍රපංචය කියලා. තණ්හා, දිට්ඨි, මාන. තණ්හාව ලැග්ගොත් කොහෙ හරි දිට්ඨියක් හැදෙනවා. දිට්ඨියක් හැදුනොත් කොහෙ හරි මාන්නයක් ගොඩනැගෙනවා. මාන්නය කියන්නේ මිම්මා. සත්ව පුජ්‍යල මිම්මා. ඒතර සත්ව පුජ්‍යල මිම්මක් නැතුව
අපිට සංසාරයේ දික්තියක් හැදිලා නැහැ. එහෙනම් තණ්හාව ලැබගත් අරමුණක ඒ තණ්හාව එක්ක අත්වල් බැඳගෙන තව දෙන්නේ නැගිටිනවා. ඒ දෙන්න තමයි දික්තිමාන. දැන් කායික අරමුණක් වුණොත් කායික අරමුණක කයෙන් තේරෙන අරමුණක කාය විඥානයේ හටගත්ත අරමුණක තණ්හාව ලැබගම හදන දික්තිය තමයි සක්කාය දික්තිය. එතකොට ඒ සක්කාය දික්තියෙන් හදන මාන්නී ස්වરૂපේ මොකද්ද? මගේ ශරීරය කියන එක. දැන් මගේ ශරීරයේ උනේ සක්කාය දික්තියේ හින්දා. සක්කාය දික්තිය නිර්මාණය වුණේ කොහොමද? සක්කාය දික්තිය නිර්මාණය වෙන්නේ කයෙන් ඇති වෙන අරමුණක තණ්හාව ලැබලා. එහෙමනම් මේ සතිපට්ඨානයේ වැඩිවීමෙන් අවසාන බලාපොරොත්තු මොකද්ද? සතිපට්ඨානයේ වැඩිවීමෙන් මූලිකව අවශ්‍ය වෙන්නේ කයෙන් එන එක අරමුණක තණ්හාව ලගින එක නවත්වීමයි. තණ්හාව ලගින එක නැවැත්තුවොත් කායික අරමුණක සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. සක්කාය දිට්ඨිය ඇති වුනේ නැත්නම් කායික අරමුණේ මාන්නයක් ඇති වෙන්න බෑ. මගේ ශරීරය කියන එක ඇති වෙන්න බෑ. දැන් මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. නමුත් තණ්හාව ලැබපු තැනක කායික අරමුණේ තණ්හාව ලැබගම දික්තියක් ඇති වෙනවා. ඒ දික්තිය සක්කාය දික්තියයි. ඒකෙන් ඇති වෙන මාන්නය මොකද්ද? මගේ ශරීරය කියන මාන්නය. ඒතර මගේ ශරීරය කියන එක තමයි උපාදානීය ස්වરૂපය. දැන් බැලුවම අපි හිතමු කායික අරමුණක තණ්හාව ලගින්නේ. අරමුණ තියෙනවා. අරමුණක් තියෙනවා නම් එතන ඒ කායික අරමුණේ අන්තර්ගත හත කරුණු හතර තියෙනවා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම තියෙනවා. තණ්හාව ලගින්නේ කියලා පිකම්. තණ්හාව ලැබගෙන නැත්නම් උපාදාන වෙන්නේ. තණ්හාව ලගින් නැති තැනකින් හැබැයි දිට්ඨියක් හටගන්නවා. තණ්හාව ලගින් නැති අරමුණක ඇති වෙන දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. තණ්හාව නැතුව දිට්ඨිය ඇති වෙනවා. තණ්හාව තියෙන තැන දිට්ඨියක් ඇති වුණොත් මාන්නයක් අනිවාර්යෙන් ඉතුරු වෙනවා. ඒක හින්දා මේ තණ්හා දිට්ඨිමාන කියන එක ප්‍රපංච කියනවා. මේ තුන එකට ඉන්නේ. මේ තුනෙන් එකක් විතරක් හටගන්නේ නැහැ. එහෙනම් දැන් මේ පින්වතුන් නිකන් හිතන්න. කකුල දැන් ඇවිදිනකොට ඇඟිල්ල ගලක වදිනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතෙන්දිත් ඇති වෙනව අර ප්‍රපංචය. තණ්හා දිට්ඨිමාන. මගේ කකුල මගේ ඇඟිල්ල ගලේ හැපුණා කියලා තේරෙන්නේ. දැන් ඕක නැති කෙනෙක් ඉන්න බෑ. මේක තමයි ගැඹුර. දැන් මේ විදිහට මමත්වය කියන එක ශාරීරිය තුලින් මමත්වය බිහි කරන දිට්ඨිය සක්කාය දිට්ඨිය වෙනවා බුදුහාමුදුරුවෝ. මේ සක්කාය දිට්ඨිය හක්වීමෙන් තමයි මේ සංසාර විමුක්තියට පාර හදින්නේ. සක්කාය දිට්ඨිය හක් වුණා කියලා අනිකුත් තණ්හාවෙන් හදන අනිකුත් දිට්ඨිය හක් වෙනවා කියලා නියමයක් නැහැ. දැන් ශාරීරියේ කාය විඥාණයෙන් තමයි සක්කාය දිට්ඨිය නිර්මාණය වෙන්නේ. එතකොට ඇහෙන් එන අරමුණේ ඇහැට රූපයක් පේනවා. ඇහැට මලක් පේනවා. මල පේනකොටම ඒ අරමුණ හරහා තණ්හාව ලැබගම ඒකිනුත් හදනවා තණ්හා දිට්ඨි මාන. නමුත් එතන සක්කාය දිට්ඨිය වෙන්නේ නෑ. මේක ධර්මානුකූලව හිතන්න ඕනේ. මොකද බුද්ධ දේශනා අනුව පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරනවා අන්ත දෙක අතහැරීමෙන් සක්කාය දිට්ඨියක්. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණේ එහෙමයි.
මේ අන්ත දෙක තියෙන්නේ කොහෙද? කායික අරමුණේ. සුඛාන්තය හා දුක්ඛාන්තය. දැන් මේක මම මුලින් මතක් කරලා දුන්නා. නැවත මතක් කරලා දෙන්නේ ගිය සතියේදී පැහැදිලි කරා අද වේදනානුපස්සනාවේ කොටස් ටික පැහැදිලි කරන්න ඕනේ කියලා. නමුත් තවත් මේ පින්වතුන් කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න කායනුපස්සනාවේ තව කරුණු වැදගත් වෙන නිසාවෙන් ඒවා නැත්නම් වැරදි චිත්‍රයක් අනුව කමටහන වඩන්න ගිහිල්ලා අමාරු වැටෙන නිසාවෙන් වෙන වෙන තමන්ගේ මත හෝ වෙනත් දාර්ශනික මත කමටහනට ආදාගෙන ගන්න නිසාවෙන් මං මේ සතියේ තවදුරටත් කායනුපස්සනාවේම අඩංගු වැදගත් තවත් ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒ පැහැදිලි කරනකොට මෙන්න මේ වගේ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම තමයි දැන් කයෙන් එන අරමුණක අන්තර්ගතයේ මොකද්ද? කාය වේදනා චිත්ත ධම්ම. එහෙනම් මේ තණ්හාව ලගින ස්වરૂප මේ තුන හතරෙම තියෙන්න ඕනේ. තණ්හාව කාය කියන කොටසෙත් ලගින්න පුළුවන්. තණ්හාව කයෙන් ඇතිවන වේදනාව තුරන් ලගිනවා. තණ්හාව කයෙන් ඇතිවන අරමුණේ හටගන්නේ සිත තුලන් ලගිනවා. ඒ වගේම ඊටත් ජඹුරෙන් සිත ඇතුලේ තියෙන වේදනාව හැර අනිකුත් ධම්ම ටිකෙත් ලගිනවා. මේ තණ්හාව එක තැනක ලැග්ගම ඒකට ධර්මානුකූලව වචනේ තමයි තණ්හාව බලපෑමට ලක් වුණා උපාදානය කියන එක ඇති වෙනවා. එහෙනම් මේ කයෙන් ඇති වෙන අරමුණේ උපාදාන හතරක් දකින්න වෙනවා අපිට. උපාදාන හතරක් සතිපට්ඨාන හතරේ තියෙන්න ඕනේ. මුලින්ම කය උපාදාන වෙනවා. දෙවනුව කයෙන් හටගත්තේ වේදනා උපාදාන වෙනවා. කයෙන් හටගත්තේ සිත උපාදාන වෙනවා. ඒ වගේම කයෙන් හටගත්තේ සිත තුළ ඇති විවිධ ධම්ම විවිධ ආකාරයෙන් උපාදාන. මේ උපාදානිය නැති කිරීම තමයි එහෙනම් අවශ්‍ය වෙන්නේ. උපාදානිය නැති වුණාම තණ්හාව නැති වුණා වගේ. තණ්හාව තියෙන තැනයි උපාදානිය තියෙන්නේ. එහෙනම් එක කායික අරමුණක තණ්හා උපාදානිය නැති කිරීම තමයි බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තු. ඒකට තමයි මේ කමඨහන් දීලා තියෙන්නේ. මේ පින්වතුනොත් අර තමන්ගේ මත නැතුව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව දීලා තියෙන කමටහන වැඩුවොත් කවදාහරි වෙන්න නම් ඕනේ ඔය කමටහනට ගත්තේ අරමුණේ උපාදාන නැතිවීමයි. අරමුණේ උපාදාන නැතිවීමයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කමඨාන බහුලීකත කිරීමෙන් වෙනවා කියලා දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ වුණාට භාවනා කරන අයට හදිස්සිය කුලප්පුව තියෙන්නේ මට ඒක උනාද නැද්ද කියලා හොයන එක. මෙන්න මේ විපර්යාසය. මේක මට වෙලාද උපාදාන නැති තැන නැත්නම් වෙලා හවල් වෙලාවේදී උනාද? එහෙම නැත්නම් මේක වෙන්නේ කොහොමද? මේක සිතන තාක්කල් කමටහන තුළ ඔතෙන්ට යන්න බෑ. මොකද සම්මා සතිය නෑ, සම්මා වායාම නැති යන. එයාගේ උත්සාහය පරිේශණයක් ඒක. මේ උගලට අහුවෙන්නේ නැතුව භාවනා කරන්න කාටවත් බෑ. කවදා හරි ওই භාවනා මුලන් ওই භාවනා කරන ඔක්කොමලා සෑහෙන කාලයක් ওই භාවනාව එක තැන පල්වෙන්නේ විවිධ ප්‍රශ්න ඇති වෙන්නේ ප්‍රගතියක් නැත්තේ ඔන්නේ මං කියපු උගුල හින්දා. උපාදාන නැති තැන තේරෙන්න ඕනේ මට කියලා අපි මතයක් හදනවා. තම ප්‍රශ්න තියෙන්නේ මම හැදුනේ කොහොමද? මම හැදුනේ උපාදානයක් එක්ක. එහෙනම් උපාදානයක් හින්දා මම හැදුනා නම් උපාදානයක් නැති තැන මමත්වේ නම් නැති වෙන්නේ. උපාදාන නැති තැන තේරෙන්න පුළුවන් කෙනෙක් බිහි වෙන්න බෑ. එතන තියෙන ධර්මය.
එහෙනම් උපාදාන නැති තැන ලැබුවද නැද්ද කියලා හොයන මනුස්සයාට ශ්‍රාවකයාට නිවනක් ලබන්න බෑ. මේ බොරුවට අහුවෙන්නේ නැති කෙනෙක් හොයන්න බෑ. හැමෝම කරන ලොකුම බොරුව ඕකයි. ඒක අඩුවෙන්න ටිකක් හරි අඩුවෙන්න තමයි කමටහන මෝඩයා වගේ වඩන්නේ කියන්නේ. ධර්මානුකූලව කිසි දෙයක් භාවනා තුළ හොයන්න එපා. සංසන්දනය කරන්න එපා. ඒකම කමටහන දුර්වල වීමට හේතු වෙනවා. දැන් එහෙමනම් මේ උපාදානය කායික අරමුණක් ගත්තොත් ඒ උපාදානය තියෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට කායික අරමුණ කාය කියන කොටස උපාදාන වෙනවා වෙනම. වේදනා උපාදාන වෙනවා, චිත්ත ස්වરૂපයේ උපාදාන වෙනවා, ධම්ම ස්වરૂපයේ උපාදාන වෙනවා. මේකේ ගැඹුරුම එක තමයි කාටවත් කාය ස්වરૂපයේ උපාදාන වෙන එක නැවැත්තුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ කායික අරමුණේම කාය ස්වરૂපයේ උපාදාන නොවුනත් වේදනා ස්වરૂපයේ සමහර විට උපාදාන වෙලා. ඒ මමත්වයේ පෝෂණය වෙනවා. ඒක එක කායික අරමුණේ වේදනාවයි. එතකොට සක්කාය දිට්ඨිය හක් වුණා කියන්නේ බෑ. මොකද වේදනාව පෙනිච්චිය එකේ කල්පනා වෙච්ච එකේ වේදනාවක් නෙමෙයි මේ. තමන්ගේ ශාරීරික වේදනාවක්ම. එන වේදනාව උපාදාන වුණත් සක්කාය දිට්ඨිය හක් වෙන්න බෑ. කයින් එන අරමුණේ වේදනාව උපාදාන වෙනකොට සක්කාය දිට්ඨිය හක් වෙන්න බෑ. කයෙන් එන අරමුණේ අරමුණෙන් හටගන්න සිත උපාදාන වෙනකොට සක්කාය දිට්ඨිය අහක් වෙන්න බෑ. දැන් බැලුවොත් මේ භාවනාවේදී ප්‍රගතියට දියුණුවට යනකොට මේ කාය වේදනා චිත්ත කියන තුනම උපාදාන නැති තැනකට එන්න පුළුවන්. නමුත් එකක් තව උපාදාන වෙනවා. දැන් මොකක්ද ඒ? කයෙන් ඇතිවෙන අරමුණ තුල හටගත්තේ සිතේ සිත නෙමෙයි උපාදාන වෙන්නේ, සිත තුල තියෙන ධම්ම. සිත තුල ධම්ම උපාදාන. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒත් මේක බහුලීකත කරන්න. මේ කමටහන වඩන්න. මේ වැඩිම තුල අහම්බෙන්. මේ අහම්බෙන් ශ්‍රාවකයා දැනගන්න ඕනේ මේක අහම්බෙන් වෙන්නේ. හරියට කිරීම තුලින් වෙන්නේ. නමුත් තමුන් දැනගෙන වෙනවා කියලා හදාගත්තොත් ආපස්සට යනවා. දැනගට මට දැනෙන්න ඕනේ මේක කියලා හදාගත්තත් ආපස්සට යනවා. මොකද වෙන්නේ? එතකොට ධම්ම උපාදාන. දැන් ධම්ම උපාදාන, ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ ඒවා. ධම්ම උපාදාන වුණොත් මොනවද තියෙන්නේ? දුක. මේ දුක කියන එක හටගන්න එක හටගන්නේ ක්‍රමයේ තමයි ධම්ම උපාදාන. ධම්ම උපාදාන වීම තුළ දුක හටගන්නවා. දැන් උපාදානයක් නැති වුණොත් තැනක ආත්ම ස්වરૂපේ නැති වෙනවා කියනවා, මමත්වේ නැති වෙනවා කියනවා. දැන් ඔබට බුදුහාමුදුරුවෝ සරලව දේශනා කරනවා. සරල දේශනා තියෙනවා. සංකීර්ණේ හොයන්න ඕනේ නැහැ. සබ්බේ ධම්මා අනත්තා. මේ සියලු ධම්ම අනාත්ම වෙන තැන. අනාත්ම වෙනවා කියන්නේ මොකද්ද? උපාදානයේ නැති වෙන තැන. සබ්බේ ධම්මා. හැබැයි එක ධම්මයක් නෙමෙයි. වේදනාව කියන ධම්මය අනාත්ම වෙච්ච තැන නෙමෙයි. සබ්බේ ධම්මා අනාත්ම වෙලා නැහැ. සමහරට සද්ධාව ආත්ම වෙන්න පුළුවන්. තීන මිද්දේ ආත්ම වෙන්න පුළුවන්. ඒ වගේම ලෝභය නේ දේශය ආත්ම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතන ලෝභය දේශය කියන්නේ අකුසල් මුල් විදිහට ගන්නවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආත්ම වෙන්න පුළුවන්. මේවා ධම්ම. ඒතර කාමච්ඡන්දේ ධම්මයක්. ඒ වගේම ධම්ම ආත්ම වෙන්න පුළුවන් කුසල ධම්මයක්. සිහි කල්පනාව සතිය, සතිය කියන්නේ කුසල චෛතසිකය. සතිය ආත්ම වෙනවා. වීරිය ආත්ම වෙනවා. වීරිය කියන්නේ මෙතන කුසල චෛතසිකය. කුසල ධම්මය. දැන් සද්ධාව ආත්ම වෙන්න පුළුවන්. සතිය ආත්ම වෙන්න පුළුවන්. ඒ වගේම වීරිය ආත්ම වෙන්න පුළුවන්.
සමාධිය ආත්ම වෙන්න පුළුවන්. හුඟක් අය භාවනා කරපුවාම පැටලෙනම තැන තමයි සමාධිය ආත්ම වෙනවා. එතකොට සමාධිය ආත්ම වෙන්නේ නැත්නම් රූපාවචර ධානය නැහැ. සමාධිය ආත්ම නොවෙච්ච තැනක, සමාධිය කියන ධර්මයේ ආත්ම නොවෙච්ච තැනක රූපාවචර ධානය නැහැ, අරූපාවචර ධානය නැහැ. එහෙනම් ධානය හැදෙන්නේ කොහොමද? සමාධිය, සතිය, ආත්ම විලාම. මේ ධම්ම ආත්ම විලාම. ඊළඟට ප්‍රඥාව ආත්ම වෙනවා. ප්‍රඥා කියන්නේ ධම්ම. හිත තුළ හට ගන්න එක. දැන් මේ ටික දැන් ප්‍රඥාව අනාත්ම වෙච්ච තැන බුදුහාමර නමක් දෙනවා. ධම්ම විජය සම්බොජ්ජංගි. න අනාත්ම වෙච්ච තැන. සතිය අනාත්ම වෙච්ච තැන සති සම්බොජ්ජංගි. විරිය අනාත්ම වෙච්ච තැන විරිය සම්බොජ්ජංගි. එතකොට සමාධි අනාත්ම වෙච්ච තැන සමාධි සම්බොජ්ජංගි. මේ බොජ්ජංග තියෙන්නේ කොහෙද? ධම්මානුපස්සනාව තුල. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කයෙන් එන අරමුණක කාය කොටස උපාදානයක් නැති තැනට යනවා. ඊළඟට මේ සතිපට්ඨානේ හරියට වැඩුව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් තමන්ගේ විකාර නැතු ඒ කයෙන් ඇතිවෙන වේදනාව කියන එක අනාත්ම ගුණයට යනවා. සිත අනාත්ම ගුණයට යනවා. ධම්ම අනාත්ම ගුණයට යනවා. සියලු ධම්ම අනාත්ම වෙච්ච තැන තියෙන්නේ සබ්බේ ධම්ම අනාත්තා යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු ධම්ම අනාත්ම වෙච්ච තැන දුක නැහැ. එහෙනම් එක ධම්මයක් හරි ආත්ම වෙච්ච තැන දුක තියෙනවා. සංසාරේ තියෙනවා. විසුද්ධියක් නැහැ. සංසාර විමුක්තියක් නැහැ. එක ධම්මයක් හරි ආත්ම වෙච්ච තැන. ගොඩක් අයට භාවනා කරලා මෙහෙම ආත්ම වෙන්නේ මොකද්ද? සමාධිය. සමාධිය ආත්ම වෙලා ඒකෙම ලගින. ඒගොල්ලෝ කියනවා එතන තමයි නිවන. ඒකට බුද්ධ වචනියට ගැලපෙන්නේ නැහැ. සබ්බේ ධම්මා අනාත්තා නැහැ එතන. සමාධිය සතිය ආත්ම වෙලා වෙලක්කයි. ඒ ගැඹුරු භාවනාවේ ඉස්සරහට ගියාම එන්නේ. ඒවා භාවනා උපක්ඛිලේශ, විදර්ශනා උපක්ඛිලේශ කියන්නේ. දැන් මෙතන ඉගෙන ගන්න ඕනේ ඊට පහළම තැන. බුද්ධ වචනය කුමක්ද? දැන් මේ උපාදාන ගැන කිව්වේ. එහෙනම් කයෙන් එන අරමුණක තියෙනවා කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා අන්තර්ගත හතරක්. ඒ හතර ගැනයි වැඩිම භාවනාවේ වැඩිම සිදු වෙන්නේ. මේ අන්තර්ගත හතරේ කායික අරමුණ උපාදාන වුණොත් එතන සත්පුජ්‍යල භාවයේ හට ගන්නවා. කායික අරමුණේ වේදනාව උපාදාන වුණත් සත්පුජ්‍යල භාවයේ හට ගන්නවා. කායික අරමුණ තුල හට ගන්න සිත උපාදාන වුණත් සත්පුජ්‍යල භාවයේ හට ගන්නවා. කායික අරමුණේ සිත තුල හට ගන්න ධම්ම එකක් හරි උපාදාන වුණත් සත්පුජ්‍යල භාවයේ හට ගන්නවා. එහෙනම් මේ සක්කාය දිට්ඨිය පෝෂණය වෙන ක්‍රමයයි මේ. ඇහෙන් එන අරමුණ නෙමෙයි මේ කියන්නේ. කයෙන් එන අරමුණ. දැන් මේ විදිහට සලකා ගැලුවම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සෑම කමඨහනක, මේ කියන්නේ කමඨහන් 21ක් පැහැදිලි කරලා. ඒ කමඨහන් 21 කායानुපස්සනාවේ 14කුත්, චිත්තानुපස්සනාවේ 1කුත්, වේදනानुපස්සනාවේ තනි කමඨහනක් විදියට, ධම්මානුපස්සනාව එකිනෙකට වෙනස් වූ කමඨහන් 5ක් විදියට මේ ටික ඔක්කොම එකතු කරපුවාම 21ක් වෙනවා. ඒකෙන් වැඩිම සංඛ්‍යාවක් අන්තර්ගත වෙන්නේ කායानुපස්සනාව. දැන් ඒ කායानुපස්සනාවේ එක භාවනා ක්‍රමයක් මහා සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරා. ආනාපාන සති පබ්බය නැත්නම් ආනාපාන සති භාවනාව ගැන බුද්ධ දේශනාව අවසන් කරන්නේ මෙන්න මෙහෙම වචනයකින්. මේ වචනේ මේ ටිකේ මේ පාඩේ මම මේ අපේ මේ සංවිධානය කරන මහත්මයාට එව්වා, පුළුවන් වුණොත් දායි. නැත්නම් බොහොම සරල කවුරුත් අහලා තියෙන වචන පේලියක් තියෙනවා.
මේ මම හිතන්නේ තීරයේ දැන් පේනවා ඇති මේකේ ඔය රතු කහ පාටින් තියෙන ටික තමයි මම මේ කියන්න යන්නේ අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති ඒකේ යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායන්පස්සී විහෙරති මෙන්න මේ ඔය තිරේ පේන කහපාටින් ඔය යටින් කහපාට වලින් ලකුණු කරලා තියෙන එකේ සිංහල අර්ථයයි ඔය එතනම කොළපාට වලින් දාලා තියෙන කාට හරි බලා ගන්න මෙන්න මේ වාක්‍ය මේ පාලි වාක්‍ය මේ සතිපට්ඨානයේ එක බුද්ධ වචනේ හරියට ඉගෙන ගන්න අත්‍යවශ්‍ය කාරණා මේ මේ පාඨය මහා සතිපට්ඨාන සූත්‍රයේ අත්ති කායෝති වා කියන කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියන එක 14 පොලක තියෙනවා 14 පොලක තියෙනවා ඒ කියන්නේ කායනුපස්සනාවේ සියලුම කමඨහන් වල අග තියෙනවා මේ අත්ති කායෝති වා පනස්ස කියලා කායෝති කියන එක අහලා අහක් කරලා වේදනානුපස්සනාව අත්ති වේදනාසුවා ඒ විදිහට ඒ ඒ කමඨහනට බුදුහාමුදුරුව මේ වාක්‍ය දාලා තිනේ ඒක ඊට පස්සේ තියෙන ඒවා ඔක්කොම සමානයි මොනවද යාව දේව ඥානමත්තාය ප්‍රතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති මේව මොනවද අවසාන වචනේ බා නච කිංචි ලෝකේ උපාදීති ඒ කියන්නේ මේ ලෝකේ කිසිවක් උපාදාන නැති වෙන තැනට යන්න තියෙන්නේ ක්‍රමය මොකද්ද අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියන්නේ මෙන්න මේ බුද්ධ පාඨයට අනුව බුද්ධ වචනයට අනුව යම් කිසි කෙනෙක් ඒ කමඨහන්නේ හැසිරෙනවාද ඒ කමඨහනේ හැසිරීමම තමයි උපාදාන නැති තැනට යන ක්‍රමය. නැත්නම් උපාදාන නැති වෙනවා කියලා ජප කිරීම නෙමෙයි උපාදාන නැති තැනට යන ක්‍රමය. ජපේම උපාදාන වෙලා ඒක. උපාදාන කියන්නේ මමත් වේට අරද. දැන් නචකින්චි ලෝකේ උපාදීයති. එහොම ආනිසං ප්‍රතිඵල තුන හතරක් කියනවා. ඒකේ පළවෙනි එක තමයි යාව දේව ඥානමත්තාය. මේ ලෝකෝත්තර ඥාන වැඩෙන එකම ක්‍රමය. යාව දේව ඥානමත්තාය. මේ තමයි ලෝකෝත්තර ඥාන ලැබෙන විදිය. සතිපට්ඨානේ වැඩීමම තමයි ලෝකෝත්තර ඥාන වැඩෙන ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ආනිසංශයක් විදිහට පෙන්නනවා. පළවෙනි එක යාව දේව ඥානමත්තාය. ප්‍රතිසති මත්තාය මේ සම්මා සතිය නැත්නම් මේ සතිය නිවන් දකින්න සුදුසු සතියක් බවට හැදෙන ක්‍රමය මේකමයි වෙන ක්‍රමයක් නෑ මේ බුද්ධ දේශනා අනිසිතෝච විහෙරති ලෞකිකත්වයේ වාසය නොකිරීමට ඒ කියන්නේ ලෝකෝත්තර භාවයට යන එක හොඳ විහරණයක් ලබා ගැනීම සංසාරය හදන්නේ නැති තැනකට යන්න තියෙන ඒකායන ක්‍රමය මේකයි. අනිස්තෝච විහෙරති. හතරවෙනි අවසානෙට දාන්නේ නචකින් කි ලෝකේ උපාදීයති. මෙතන මේ විදිහට තමයි උපාදානයන් නැති කරගන්නේ. උපාදාන නැති කරන ක්‍රමය තියෙන්නේ මේක ඇතුලේ. දැන් ඔය විදිහට ඒවම් පී කෝ භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. මේ පාඨ ටික මේ අත්ති කායෝතිවා පනස්ස සතිපට්ඨිතා හෝති කියන පාඨය මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවේ සියලු කමඨහන් වල අන්තර්ගතයි. එනම් කුමක්ද දැනගන්න ඕනේ මේ මුලින් පෙන්නන දේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේක පෙන්නන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රමයට කයේ සිත පවත්වනවා නම් කියන එක. එතකොට කුමක් මොකද්ද ක්‍රමය? ඒ ක්‍රමය ගැන විස්තරයක් තමයි ඒ සතිපට්ඨාන සූත්‍රයේ මේ 14 පොලියෙම එක හා සමානව තියෙනවා. කමඨහන මොන දේ වුණත් කමන්නේ. කමඨහන ආනාපාන සති භාවනාව වුණත් මේ ටික පොදුයි. කමඨහන ඉරියාපත පබ්බේදීත් මේ ටික මෙහෙම පොදු වෙලා තියෙනවා.
කමඨහන තියෙන්නේ සම්පජන්න පබ්බේ නම් මේ ටික පොදු වෙලා තියෙනවා. කමඨහන තියෙන්නේ දෙතිස් ගුණපවල නම් මේ ටික පොදු වෙලා තියෙනවා. කමඨහන තියෙන්නේ සතර ධාතු ගැන නම් කය හැදිලා තියෙන්නේ මේ ටික පොදු වෙලා තියෙනවා. කමඨහන තියෙන්නේ අර මැරිච්චේ ශාරීරිය සම්බන්ධව නම් මලමිනි සම්බන්ධව හෝ ඇටසැකිල්ල සම්බන්ධව නම් ඒත් මේ ටික පොදුයි. එහෙනම් මෙතන තමයි රහස තියෙන්නේ. සතිපට්ඨානේ රහස තියෙන්නේ මෙන්න මේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති කියන පැහැදිලි කරන තැන. අත්ති කායෝතිවා කියන්නේ බුද්ධ වචනේ කුමක්ද? එතකොට කමඨහං 14ෙම මේ ටික තියෙනවා. හැබැයි ඒකට අත්තිකායෝතිවා කියන ටිකට අඩංගු වෙන්නේ ධර්මයේ මේ දීලා කියන තිරේ. නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ බලන්න. ඒ සතිපට්ඨාන සූත්‍රයේ දැන් දීලා තියෙන තිරේ නම් ඔය නිල් පාටට වගේ පෙන්නුම් කරන මෙන්න මේ වාක්‍ය හයයි. මේක තමයි අත්තිකායෝතිවා කියන ගුණ. අත්තිකායෝතිවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ පළවෙනි එක මේ හයක් දේශනා කරනවා. මේ හය කියන්නේ අනුපිළිවෙලකට. මේ හයෙන් ඕනම එකක් ඕනම එකක සතිය තියෙනවා නම් ඒක අත්තිකායෝතිවා කියන ගුණයට අයිති වෙනවා. ඒ කියන්නේ ඕනම එකක සතිය තියෙනවා කියන්නේ අතන නචකින්චි ලෝකේ උපාදීයති කියන ගුණේ ලබා ගන්න ක්‍රමයක් ඒකයි. එහෙම තිබුණේ පළියට නෙමෙයි මේක පවත්වාගෙන යෑම, ඒක පුහුණු වීම. අනිසිතෝච විහෙරති වෙන්නක් තියෙන්නේ එකමයි. ප්‍රතිසතිමත්තාය කියන ගුණේ ලැබෙන්නෙත් එහෙමමයි. යාවදේව ඥානමත්තාය, ඒ කියන්නේ ලෝකෝත්තර ඥාන ලැබෙන ක්‍රමයක් මේකමයි. මොකද්ද? ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඔන්න පළවෙනි එක. මෙතන හයක් තියෙනවා කිව්වනේ. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අධ්‍යත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඔම වාක්‍ය තුනක් තියෙනවා. ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ තව වාක්‍ය කාණ්ඩ තුනක් තියෙනවා. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මෙන්න මේ වාක්‍ය හය තමයි, මේ හයෙන් කියන ධර්මතා ටික තමයි අත්තිකායෝතිවා කියන්නේ. මෙන්න මේකෙන් එකක ඉන්න ඕනේ, මේකේ සතිය පවතින්න ඕනේ. එහෙම සතිය පවතිනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නන පුහුණුව ඉදිරියට යනවා. සාර්ථකයි කියන එක නෙමෙයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. අත්තිකායෝතිවා පනස සති පච්චිපට්ඨිතා හෝති. මෙහෙම මේ සතිය පවත්වීම තුළ අනාගතයේ ලැබෙන ආනිසංස තමයි යාවදේව ඥානමත්තාය, පටිසතිමත්තාය, අනිසිතෝච විහෙරති, නචකින්චි ලෝකේ උපාදි. උපාදාන නැති වෙන එක ලැබෙන්නේ මේ ක්‍රමයෙන්මයි, වෙන ක්‍රම නැහැ. ඒකයි ඒකායන අයම් භික්කවේ මග්ගෝ කියලා දේශනා කරන්නේ. දැන් බලමු මෙතන ඔය කමඨහන තමන් කරන්නේ සක්මන් භාවනාව නම් සක්ම භාවනාව ආරම්භ වෙන්න ඕනේ නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ පබ්බ දෙකකින් ගන්න පුළුවන්. ඒ ගුරුකුල අනුව මේක ඔය වගේ පබ්බයකට අයිති කරගන්න. එකක් තමයි ඉරියාපත පබ්බය. දැන් අපි ඔය පැහැදිලි කරගෙන ඉදිරියේදී දිනුනු වෙන්නේ තනිකරම ඉරියාපත පබ්බය. ඒ වගේ සම්පජාන පබ්බේ හරහත් භාවනා රක්මන් භාවනාව උපදෙස් දෙන අය ඉන්නවා. ඒක එතකොට ඒකත් එක ක්‍රමයක්. කොයිකෙන් ගියත් අවසානයේ ඉරියාපත පබ්බේට ආය කවදා හරි යන්න වෙනවා. ඒවා ගැටලුවක් නෙමෙයි. ගුරුකුල ආනුවයි මේ කමඨහන් තීන්දුව වෙන්නේ. බුද්ධ දේශනාව වෙනමයි තියෙන්නේ. එතකොට මේ කමඨහන කියන එක ගුරුකුල ආනුව හා ප්‍රායෝගික දැනුම ආනුව වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිඵල වෙනස් වෙන්න බෑ. දැන් බලමු අපි ඔය ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන පාලි වාක්‍යය. මේක අපේ කමඨහනට සම්බන්ධ වෙන්නේ මොකද්ද? අධ්‍යත්තං වා. අධ්‍යත්ත කියන එක තමයි මේ තමාගේ කියන මමත්වයේ, මේ මොහොතේ මමත්වයේ ගැන කතා කරන එකට කියන්නේ අධ්‍යත්ත.
දැන් අධ්‍යත්ත ආයතන බහිද්ද ආයතන මේ වචන දෙක තමයි මේ අධ්‍යත්ත බහිද්ද අධ්‍යත්ත කියන්නේ හැම වෙලේම මගේ වෙච්ච මටයි දැන් චක්කු ඇහැ කන නාසය කියන ඒවා චක්කු සෝත ගාන ජීවහ කාය මන මේ ඉන්ද්‍රිය ටික අධ්‍යත්ත ඉන්ද්‍රිය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී දේවල් බහිද්ද ආයතන එතකොට මගේ නෙවී පිටති මට අයිති ටික අධ්‍යත්ත මගේ මගේ ඇතුලේ තියෙන ටික අධ්‍යත්ත ඒ මොහොතේ මගේ වෙච්ච ටික අධ්‍යත්ත ඒ මොහොතේ මගේ නෙවිච්ච ටික බහිද්ද දැන් ඕක හුඟක් අය වරද්ද ගන්නවා බහිද්ද කියන්නේ අනුන්ගේ කියලා අනුන්ගේ කියන එක නෙමෙයි අනුන් කතාවක් මෙතන නෑ මගේ නොවේ වෙන එක බහිද්ද මගේ වෙනේ තමාගේ මොහොතේ තමන්ගේ වෙච්ච දේ අධ්‍යත්ත එතකොට මේ වාක්‍යයේ බුදුහාමුදුරු පෙන්නනවා මේකත් අර උපාදාන නැතිකින්ච ලෝකේ උපාදීයත කියන උපාදාන නැති තැනට යන්න තියෙන එක සුදුසුකමක් මේක මේ මේ ගුණේ හිටියත් මේකම වෙන්න ඕනේ මොකද්ද ගුණේ ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති දැන් මේ මේ වගේ මට්ටමක් මේ ධම්මපදයේ තියෙන විස්තරයක් ගන්න කමඨහනේ ආදුනිකයෙකුට විස්තර කරන්න බෑ ආදුනිකයෙකුට උනත් මේක එන්න පුළුවන් කමන්ට තේරෙන්නේ නැහැ විස්තර වුණාට නමුත් අපි කියලා තියෙනවා මේ සක්මන් භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට කවුරු හරි සක්මන් භාවනාව දියුණු වෙනකොට ඒ සක්මන් භාවනාවේදී එක දෙයක් වෙනවා මේ ධාතු ගුණ ප්‍රකට වෙනවා ඒක කියන්නේ ධාතු කියන්නේ අර කයෙන් ඇති වෙන මගේ මමත්වය පිළිබිඹු කරන පටවියාපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මස් ඇටලේ ටික මගේ වෙනකොට එතන තනිකරම උපාදානය ලැබිලා නමුත් කමඨහන පවත්නකොට මුලින්ම කමඨහනට අදාළ ශාරීරික කොටසේ අර පටවියාපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මස්සටලියේ විද්‍යාමාන නොවි ඒවා විද්‍යාමාන වෙන්නේ නැතුව පටවියාපෝ තේජෝ වායෝ වල නැත්නම් මහා භූත වල ගුණ සතියට අහු වෙනවා මොනවද ඒ ගුණ කියලා තියෙන්නේ දැනෙන්නේ උණුසුම සීතල කම්පන චංචල ආදී දේවල් මේවා මස්සටලියේ නෙවෙයි මස්සටලියේ හැදිච්ච මූලික ලක්ෂණයක් වෙයි එතකොට මේ ශරීරයෙන් ඉස්සෙල්ලම ඔය කමඨහනකින් ඔය ධාතු ගුණ ප්‍රකට වෙන්නේ කමඨහනට අදාළ ශාරීරික කොටසෙන්මයි. සක්මන් භාවනාවේදී නම් මේ යටිපතුලෙන්මයි. නමුත් ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් භාවනා කරන ආදුනිකයාට. කාලයක් ගියාම තේරෙන්න පුළුවන්. හැබැයි තව තවත් ඒ වගේ ඒ ධාතු ගුණ තේරිලා ඒ යටිපතුලේ තව තව භාවනාව ඒ විදිහට මෝඩයා වගේ කරනවා නම් තමන්ගේ දේවල් එකතු කරන්නේ නැතුව ඒ විදිහටම බහුලීකත වෙනවනා මේ ශරීරයේ දැනෙන ශරීරයේ වෙන ස්ථානවල ශරීර අංගවල තමන්ට ශරීරයේ වෙනුවට තේරෙන්නේ අර ධාතු ගුණමයි මේක භාවනා දියුණු කරනකොට ඇති වෙන එක දැන් එන්නේ ධාතු ගුණ ශරීරයෙන් මුලින්ම භාවනා කරන කාලයේදී ඇති වෙනවා තව කාලයක් යනකොට භාවනා කරේ නැතත් වෙන වැඩ කරනකොට නිකන් සිත සමාධි වෙලා බුදුන් වඳිනකොට මල් පූජා කරනකොට පිරිත් සජ්ජායනා කරනකොට ඒ වගේ කුසල් කර්ම කරනකොට අර ධාතු ගුණ ප්‍රකට වෙනවා ඉස්සර මුලින්ම වෙන්නේ සක්මන් භාවනාව කරන වෙලාවෙ විතරයි බණ අහනකොට ධාතු ගුණ ප්‍රකට වෙනවා හැබැයි ඒ ප්‍රකට වෙන්නේ යටිපතුලේ නෙමෙයිද අර උණුසුම් සීතල කම්පන චංචල ආදී දේවල් දැනෙනවා දැන් ශරීරයේ විවිධ තැන්වල. දැන් ඊට පස්සේ තව තවත් මේක ප්‍රගුණ කරනකොට අර කුසල කර්ම විතරක් නෙමෙයි. අපි දන්නේ විදිහේ කුසල් කර්ම නෙමෙයි. ඒ කියන්නේ බණ අහනකොට බුද්ධ පූජාව තියෙනකොට පිරිත් කියනකොට වන්දනා කරනකොට විතරක් නෙමෙයි. එදිනෙදා නිවසේ කටයුතු කරනකොටත් දැනෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය රැකී රක්ෂා කරනකොට විවිධ කටයුතු වලදී දැනෙන්න පටන් ගන්නවා. ඕක තවත් බහුලීකත කරන භාවනාවක්. එතකොට තමන්ගේ ජීවිතයේ හුඟක් තැන්වල මේක දැනෙන්න පටන් ගන්නවා. අනිත් වගේ අවස්ථාවක් ආවොත් මෙන්න මේ ධාතු ගුණයක් දිහා බැලුවම දැන් අපි හිතමු අපිට ඔළුවේ රස්නයක් දැනෙනවා.
මේ වැඩක් කර කර ඉන්නකොට ඒ වැඩේ කෙරෙනවා ඔළුවේ රස්නයක් දැන්. එතකොට මේ ඔළුවේ රස්නේ ගතිය ධාතු ස්වરૂපය. හැබැයි ඒ ඔළුවේ රස්නේ වැඩි වෙලා තියෙන්නේ නැති විලා යනවා. එතකොට ඒ ඔළුවේ රස්නේ දැනෙන වෙලාව ගැලපෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ පාඩේට ඉති අධ්‍යක්තංවා කායේ කායානුපස්සී කියන එකයි. ඒ රස්නේ මගේ වෙලා මගේ ඔළුවේ දැනෙන. එතකොට මගේ වෙලා තියෙන එක අධ්‍යක්තයි. නමුත් දැන් මගේ වෙලා තියෙන්නේ ඉස්සර මස්සටලිය ඔළුව නෙමෙයි. මස්සටලිය වල ධාතු ස්වરૂපයක් දැනෙන ඔළුව. ඒකට කියනවා අධ්‍යක්තංවා කායේ කායානුපස්සී විහෙරති. තව ඌගේ ওই ධාතු ගුණයේ ස්ථිර නැහැ. හැම එකක්ම අනිත්‍ය ස්වરૂපයෙන් තියෙන්නේ. ඒක ස්ථිර වෙන්නේ නැහැ. ස්ථිර වෙන්නේ නැති හින්දා ඊළඟට වෙන්නේ මොකද්ද? අර ධාතු ගුණය නැති වෙලා යනවා. එතකොට නැති වුණා. ඉස්සෙල්ලා මගේ ඔළුවේ රස්නයක් දැනුණා. ඒ දැනෙන වෙලාවේ තින්නේ අධ්‍යත්තංවා කාය කාය අනුපස්සී විහෙරති කයෙන් දැනෙන දේ එක ඒක නොදෙනී යනවා. එතකොට මොකද නොදෙනී යනවට කියන්නේ මොකද? මගේ නෙවෙයි වෙන්නේ. දැනෙන එක මගේ වුණොත් ඒක දැනින් නැත්නම් මගේ නෙවෙයි වෙන්නේ. එහෙනම් ඔළුවෙන් දැනෙන රස්නේ නැති වෙච්ච තැනට ධර්මානුකූලව කියනවා බහිද්ධාවා කාය කායන පස්සේ විය. ඒක නැතිලා. මගේ නෙවෙයි ඉන්නේ. ওই දෙක නිරීක්ෂණයෙන් ඉන්නලු. ওই දෙක දැනෙනව කොච්චරද? ඕක නිවන් මාර්ගයයි. ඔබට මොනවා හරි කරොත් නිවන් මාර්ගය නෙමෙයි. ඒකේ අනිත්‍ය බැලුවොත් නිවන් මාර්ගය නෙමෙයි. තමන්ගේ චේතනා පහල කරොත් නිවන් මාර්ගය නෙමෙයි. ඒකයි මේ දේශනාව. දැන් බහිද්ද වෙනවා කියන්නේ අර ධාතු ගුණය නොතේරෙන තැන වෙලා තියෙන බහිද්ද. තවත් මේ භාවනා කරනකොට ඉස්සර නම් දැන් මුලින් ওই ධාතු ස්වરૂපයක් දැනුනම එයාට ඒ ධාතු ගුණය ගොඩාක් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඒක නිකම්ම නැති වෙලා යනවා වෙන තැනක වෙන ගුණයක් එනවා. මුලින් ඔළුවේ රස්නයක් දැනනවා ටිකක් වෙලා යනකොට යටිපතුල රත් වෙනවා වගේ දැනෙනවා. එතකොට යටිපතුල රත් වෙනකොට අර ඔළුවේ රස්නේ නැති වෙලා ගිහින්. තව ටිකක් වෙලා යනකොට කොන්ද හීතල වෙනවා වගේ දැනෙනවා. ඒ වගේම මූණේ මස් නටනවා වගේ දැනෙනවා. මේවා එකක් හැර එකක් දැනෙන්නේ මුලින්. පහු වෙනකොට තව භාවනා කරනකොට තව ඒකම බහුලීකත කරනවා අර කමඨානම කරනවා. සක්මන ඒ විදිහටම කරනවා. ඒ කරගෙන යනකොට පහු වෙනකොට අර ශනිකව ඇති වෙන ධාතු ගුණය ශනිකව නැති වෙලා යනවා. ඉස්සෙල්ලා උනේ එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා ඇති වෙච්ච එක දිගටම තියෙනවා කියලා තේරෙනවා. ඒක අධ්‍යත්තංවා කාය කායනුපස්සී විහෙරති කියන එකට වැටෙනවා. ඒක නැති වුනම් බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන එකට දැනෙනවා. ඊට පස්සේ තව භාවනාවෙන් ඉස්සරහට යනකොට තව ඒකම වෙන වැඩ නොකර බහුලීගත වෙනකොට අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන ගුණයට එනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ගුණේ. මේ අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන්නේ කොමක්ද? ඒ එක මොහොතේම හට ගන්නවා, ඒ මොහොතේම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඉස්සර උනේ එහෙම නෙමෙයි. හටගත්ත එක පැවතුණා ගොඩක් කල්. ඊට පස්සේ හිටි ගමන් නැති වෙලා යනවා. දැන් වෙන්නේ එහෙම නෙමෙයි. හටගත්තේ රස්නය, සීතල, ඒ වගේම කම්පන, චංචල නැති වෙනවත් ඒ මොහොතේම තේරෙනවා. ඔබට දහම් පාඩේ තමයි, ඔක තමයි විපස්සනා ස්වરૂපය. අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙර. ඒ මොහොතේ මගේ වෙනවා, ඒ මොහොතේම මගේ නොවේ වෙනවා. මේක වටිනවා. අධ්‍යත්තං කාය කායනුපස්සී විහෙරති වලට වැඩිය වටිනවා. බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන ගුණයට වැඩිය වටිනවා. අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන ගුණය. මෙතෙන්ට එනවා. තවත් බුදුහාමුදුරු පෙන්වනවා තව මේ කමඨහනේ ඉන්නවා නම් තව මේ විදිහට කමඨහනේ ඉස්සරහට යනකොට තව අවස්ථා එන්න පුළුවන්. මොනවද? ඒ අවස්ථා තුනක් ගැන විස්තර කරනවා. ඒ තුන තමයි සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. දැන් බලන්න මෙතන තියෙනවා සමුද්දය කියන්නේ පාලියෙන් හට ගන්නවා. වය කියන්නේ නැති වෙනවා. ධම්ම කියන්නේ සිත තුල තියෙන ඒවා. ධම්ම හැම එකක්ම සිත තුල හට ගන්නවා. එහෙනම් සමුදය ධම්ම.
සමුදේ ධම්ම කියන්නේ සිත තුළ හටගන්න ධම්ම. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඔන්න මතක තියාගන්න ඕනේ මෙතන. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. කාය තුලින් හටගන්නේ සිතේ ධම්ම. නැතුව මේක මනසෙන් එන ධම්ම මෙතෙන්ට අදාළ නැහැ. කමඨහනට අදාළ නැහැ තව. ඇහෙන් එන ධම්ම එක කමඨහන නැහැ මෙතන. දිවෙන් එන ධම්ම එක කමඨහන නැහැ. මනසෙන් එන ධම්ම එක කමඨහන නැහැ. ඒකින්ද තමයි සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. කයෙන් එන. ඒක කියන්නේ කමඨහන අදාළ ඉන්ද්‍රිය එක්කයි. කමඨහනට ගෝචර ඉන්ද්‍රිය එක්කයි. කයෙන් එන. එතකොට මේ සමුදේ ධම්මානුපස්සීවා කියන එකයි සමුදේ ධම්මානුපස්සීවා කියන එකයි අධ්‍යත්තං වා කායේ කායානුපස්සී කියන එකේ වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා මෙතන. හැබැයි ධාතු ගුණයමයි මෙතන මේ දෙකේම අන්තර්ගතය. සමුදේ ධම්ම වෙන්නේ ධාතු ගුණයමයි අධ්‍යත්තං වා කායේ කායානුපස්සී වෙන්නේ ධාතු ගුණයමයි. ධාතු ගුණ කියන්නේ අර කයෙන් දැනෙන උණුසුම් සීතල කම්පන චංචල දේවල්මයි. එතකොට සමුදේ ධම්ම වෙන්නේ කොයි වෙලේද? ඒක උසස්. අධ්‍යත්ත ගුණයට වැඩිය උසස් වෙනවා සමුදේ ධම්මානුපස්සී කියන ගුණය. ඒකෙදී පැහැදිලිව පේන්න ඕනේ තමන්ට සමුදේ ධම්මානුපස්සී කියන තැන මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. මේක තේරෙනවා. මේක තේරෙන්නේ නැහැ කියන්න බෑ කාටවත්. මේක තේරෙන්නේ නැහැ මට නම් තේරුන්නේ නැහැ හරි මට නම් හොඳට තේරුණා කියන බොරුවමයි තේරෙන්නේ නැහැ කියන එක. තේරෙන්නේ නැහැ කියන්නේ භාවනාව හරියට වැඩිලා නැහැ කියන එක. මෙතෙන්දී නා. බොරුවට තේරුණා කියන එකත් වැඩිලා නැහැ කියන එකමයි. මෙතන වෙනස තමයි දැන් අපි හිතමු ඔළුවේ රස්නයක් දැනෙනවා. දැන් ධාතු ගුණයක් ඔළුවේ දැනෙනවා. එතකොට තියෙනවා මට අයිති ඔළුව කියන ශරීර කොටසේ ප්‍රශ්නය මේක අධ්‍යත්තං වා කාය කායනුපස්සී කියන ගුණයට අයිති. භවනාව තව වැඩෙනකොට රස්නේ තේරෙනවා ශරීරයේ කොහෙද කියලා තේරෙන්නේ. රස්නයක් තේරෙනවා. සීතලක් තේරෙනවා. කම්පනයක් තේරෙනවා. තමන්ට අයිති ශරීරයේ කොතනද කියලා තේරෙන්නේ. ශරීර කොටස නොතේරෙනවා. ආන්නේකට කියනවා සමුදය ධම්මානුපස්සීවා. එතකොට ධාතු ගුණයක් හටගත්තා තේරෙනවා හටගත්තේ කොතනද කියලා අවිනිශ්චිත වෙනවා. මේක ගැඹුරු. ඒ වගේ මේ ධාතු ගුණය නැති වෙනවා තේරෙනවා නිකම්ම දිගට තියනවා නෙවෙයි. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔක් තව බහුලීකත වෙනකොට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ ධාතු ගුණයක් හටගත්ත තේරුණා ඔළුවේද කකුලේද කොන්දේද කොහෙද කියලා තමන්ගේ ශරීරාංගයක සංසන්දනයක් තේරෙන්නේ නැහැ. නමුත් ධාතු ගුණයේ අගේ තේරෙනවා. ඒ ගුණය සතියට අහු වෙනවා. ඊට පස්සේ ඒක නැතු වෙනවා. අලුත් එකක් හට ගන්නවා. ඒක නැතු වෙනවා. මෙන්න මේ ටිකට කියනවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. දැන් මේ නිරීක්ෂණය අර කමඨහන තුල හෝ අනික් වැඩ කරන කාලය තුල කයෙන් දැන එකේ ඉන්න ඕනේ. මේවා දැනුණා කියලා යමක් කරන්න බෑ. මේවා දැනුණා මම මේකට මොකක් හරි කරන්න ඕනේ මේ ධාතු ගුණේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ. අනේ ඒ මෙනෙහි කරන්න දෙයක් නෑ. මේ මෙනෙහි කරන්න දෙයක් නෑ. මේක දැන් යථාර්ථය වෙනවා. දැන් මෙහෙම මේ පැහැදිලි කරන වාක්‍ය ඛණ්ඩයේ 6. ඒ කියන්නේ ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති කියන එක, බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති, අධ්‍යත්ත බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති, සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, ඔන්න ඔය 6 කිසි කෙනෙකුට එකක ඉන්න බෑ. මේක දෝලණය වෙනවා. ඒක අල්ල ගන්න තියෙන්නේ උපාසකම්මල හැම ප්‍රශ්න අහනවා. හාමුදුරනේ මම ඉන්නේ ඔය සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එකේමයි.
ඒක හොඳට මට තේරෙනවා. මේක බොරු. මේක එකිනෙකට දෝලනය වෙනවා කමටහන්. ඒකෙන් හින්දා මේක එකක ඉන්න බෑ කාටවත්. දැන් බුදුහාමුදුරු දේශනා කරන්න ශ්‍රාවකයන්ට මොකද්ද? මේ මේ ඕන මෙහෙක ඉන්න ඒකෙන් ලැබෙන ඵලය තමයි යාවදේව ඥානමත්තායි. ප්‍රතිස්සති මත්තායි. අනිශ්චිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීති. මේක තමයි ලැබෙන ඵල. දැන් ඒක නිසාවෙන් හැමෝම මහන්සි ගන්න වෙන්නේ ඔය කමඨහන මෝඩයා වගේ කිරීමයි. තමන්ගේ අතින් දාලා මොනව හරි කරාන පොතක දැකපු එකක් කරන්න ගියාන සූත්‍රයක දැකපු දෙයක් අමුතුවෙන් අලුත් වේගෙන් යන්න කරන්න ගියාන යාළුවෝ කියපු දෙයක් ගැන හිත හිතා මේක කරනවා නම් කවදාවත් ඔය කමඨහනේ ඉදිරියට යන්න බෑ. එක තැන පල්වෙන. ඉතින් මේක නිසාවෙන් හැම මහන්සි ගන්න ඕනේ මේ කියන හැම කමඨහනකම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ගුණේ තියෙනවා කියලා. ඔක ආනාපානයේ ඒ සතිපට්ඨානේ තියෙන විදිහට කරත් තියෙන්න ඕනේ මේ ගුණේ. සක්මන් භාවනාව කරත් තියෙන්න ඕනේ. හැම දෙයකම තියෙන්න ඕනේ. දැන් එහෙමනම් මම හිතන්නේ අපි ඊට පස්සේ වේදනානුපස්සනාව තියෙන කරුණු ටික දැන් මේ සතියේ පැහැදිලි කරන්නේ නැහැ. ලබන සතියේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනගන්න නම් කායනුපස්සනාවේ මේ ධාතු ගුණ ප්‍රකට කරගෙනම ඉන්න ඕනේ. වේදනානුපස්සනාව නැත්නම් ප්‍රායෝගික නේ. තමන්ට ඔය කයේ දැනෙන රුදාවල් මොනවහරි කරා කියන එක වේදනානුපස්සනාව නෙමෙයි. ඒක තමයි හැමෝම කරන්නේ. රුදාවල් අඩු කරගන්න තමයි බෙහෙත් ගන්නෙ, පොට්ට මෙට්ට හදාගන්නේ, යාන වාහන ගන්නෙ, රුදාව ආරුව ගන්න. කායික රුදාව. කායික රුදාව නෙමෙයි මේ භාවනාවට වෙන්නේ. ඊට වැඩිය ගැඹුරු දෙයක්. ධම්මයක්. ඒවට හුරු වෙච්ච අයට කමටහන වැඩින්නෙත් නෑ. ඒක නිසාවෙන් ඉස්සෙල්ලා කය ධාතු කරගන්න දීලා තියෙන කමටහනේ ඒ ධාතු හැම වෙලේ මේක පවතින්නෙත් නෑ. නමුත් ඒ ධාතු ගුණ එක්ක තමයි මේ සියලු කමටහන් ඉදිරියේදී සක්‍රීය වෙන්නේ. සතිපට්ඨානයේ හැටි හිම තමයි. කායනුපස්සනාව හැටි හිම තමයි. කමටහනට ගන්න ක්‍රමය මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් ඉදිරිය තියෙන්නේ කයේ ඒ ගත්තේ ක්‍රමයට අනුව ධාතු ගුණ ප්‍රකට වීමයි. මම උදාහරණයක් කියන්න. කවුරු හරි කෙනෙක් අපි හිතමු මේවා කරන්න කියන්නේ. අපි කියන්නේ සක්ම භාවනාව කරන්න කියලා. නමුත් ඒක කෙනා කියනකොට මෙහෙම වුණා ඒක වෙන්නේ කොහොමද කියලා වගේ ප්‍රශ්න එනවා නම් මේවා දැනගෙන ඉන්න නැතුව කරන්න කියනවා නෙමෙයි. කවුරු හරි දෙතිස් කුණප මෙනෙහි කරනවා. කයේ දෙතිස් කුණප. මේ මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ කායින්දේ නෙමෙයි. මෙනෙහි වීම ඔක්කොම තියෙන්නේ මනෝඉන්ද්‍රිය. ඒකට සංඥාවක් තියෙනවා. අසුබ සංඥාව මේ වඩන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දෙතිස් කුණප අයිතිකාර කොහෙටද? ශරීරයට. එතකොට අයිතිකාරයා මනෝඉන්ද්‍රිය මේ දෙතිස් කුණප මෙනෙහි කරනකොට දැන් හෘද වස්තුව කියනකොට පෙනහැල්ල කියනකොට තමන්ගේ ශරීරයේ පෙනහැල්ල ගැන අවධානයක් යනවා. මේ අවධානයේ මනෝ ඉන්ද්‍රිය අවධානයක්. නමුත් අර සමාධිය ඒ දෙතිස් ගුණපම මෙනෙහි කරන සමාධිය ඒකේ සමාධිය කියන්නේ එකඟතාවය, සිතේ එකඟතාවය. ඒ දෙතිස් ගුණපම මෙනෙහි කරන උත්සාහයේ වැඩි වෙන්න ඉති අධ්‍යත්තං වා කායේ කාය අනුපස්සී විහෙරති කියන ගුණයට එන්න පුළුවන්. එන්නේ කොහොමද? තමන්ගේම ශරීරයේ එක්ක පෙනහැල්ල හද්ද වස්තුව එන්නම් ඔය දිස්කුණ පොළොන් ඕනම කොටසක තමන් ධාතු ගුණ ප්‍රකට වෙනවා කයි. අන්න එතන ඉඳලා අධ්‍යත්ත බහිද්ද විදිහට අර මෙනෙහි කිරීම නවත්තලා දිතිස්කුණප මෙනෙහි කිරීම නවත්තලා වර්තමාන කයින් තේරෙන අර ධාතු ස්වරූපයේ කමටහන ඉන්න ඕනේ. ඒක නැති වුණොත් අර ධාතු ගුණ තේරෙන්නේ නැත්නම් ශරීර කොටසක නැවතර මෙනෙහි කිරීම කර කර අර දෙපැත්ත භාවනා කරන්න ඕනේ. ඊවැනි භාවනාවලට ධර්මයේ කියනවා සමත පූර්වාංගම විපස්සනා. ද්වන්දයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ධාතු ගුණ ප්‍රකට වෙනකන් කාලයක් ඉස්සෙල්ලා දිතිස් ගුණප මෙනෙහි වෙන්න ඕනේ. ධාතු ගුණ මොනවා හරි කයෙන් ප්‍රකට වුණ හැටිය අර දිතිස් ගුණප මෙනෙහි කිරීම නවත්තලා ධාතු ගුණ වලට වර්තමාන කයේ අවධානය යන්න ඕනේ. එතකොට සතිපට්ඨානෙ වෙනවා.
නියමානුකූල. නමුත් ඒ විදිහට ඉදිරියට කරන්න බැරුව යනවා. ආය අර කයෙන් දැනෙන ධාතු වර්තමාන ධාතු ස්වરૂපිය අහක් වෙනකොට නැවත දිටිස් කුණුම වෙනේ කරන්න ඕනේ. දැන් එතන තියෙන යුගනන්ද භාවනාව. යුගනන්ද කියන්නේ ධාතු ගුණ මෙනෙහි කිරීම සමත භාවනාව. ඒ මෙනෙහි කිරීම අතරතුර වර්තමාන කයෙන් දැනෙන ධාතු ස්වરૂපිය समत भावना ये गिरीम तुल हटगान वर्तमान कलियट पाइन अर धातु स्वरूप विपस्सना कमटानट अदाल दिया विपस्सना कमटानट अदाल धातु स्वरूप इसमतु नाम ये श्रावक यादन गांडो ने मिनी करने का नवत्ता अमार वेदा नमुत्म भावना हिम गटिम सतिपट्टा नमाय ඒක හින්දා එක එක බොරු කරන්න යන්න එපා. අරයා කිව්වා මෙයා කිව්වා අහවල් පොතේ තිබුණා අහවල් සූත්‍රයේ තිබුණා. ඒ වගේ පඬිතකම් කරන අයට ඔය බුදුහාමුදුරුව පෙන්නන අත්තිකායෝතිවා පනස්ස සතිපට්ඨිතා හෝති කියන ගුණය ලබා ගන්න බෑ. ඒක හින්දා තමන්ගේ භාවනාව ගැන තමන් විශ්වාසයෙන් බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් කළ කිරීම හැම දිනම කරන්න වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දැන් අද දවසේ මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. අවසන් කරලා වෙනද වගේම භාවනා සම්බන්ධව ගැටලුවක් තියෙනවනම් ඉදිරිපත් කරන්න මයික් කොන් කරලා අපි ඒවා හැමෝගෙම පහසුව තකා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි හැමදෙනාම ඒ මොනවා හරි ගැටලුවක් තියෙනවනම් ඉදිරිපත් කරන්න. නිකනුත් දැනෙනවනේ දැන් මේ කකුල මේ ඇඟිල්ල මේ සුලංගිල්ල මේ ඒක ඒක බෑ. ඒ කියන්නේ දෙතිස් කුණපනේ ඒ දෙරෙන්නේ. අපි එතකොට භාවනාවෙන් අපි කයේ ධාතු ගුණ ප්‍රකට වෙන මට්ටමකට යන්තමින් හරි භාවනාව සාර්ථක වෙන්න ඕනේ. ඒක පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා. එතකොට ඒ ධාතු ගුණය මුලදීම දැනෙන්නේ හැම වෙලේම දැන් අපි නෝ කකුලේ ධනිස්සර රත් වෙනවා. එතකොට ප්‍රකට මොකද්ද? රත්වීමද ප්‍රකට ධනිස්සද ශරීර අංගයේද ඒ ශරීර අංගයත් එක්ක ධාතු ගුණේ ප්‍රකට වෙනකොට අධ්‍යත් වෙනවා ශරීර අංගය නැතුව ධාතු ගුණේ ප්‍රකට වෙනකොට සමුදේ වෙනවා ඔන්න මේ දෙක තේරුම් ගත්තම ලේසි වෙයි එතන තමයි ස්වාමීන් වහන්සේ මට තිබුණ ප්‍රශ්නේ සමුදේ වයත අර සමුදියේ වය කියන ඒවා ඇත්තටම තේරෙනවා අඩුයි. ඒ ඉතින් ශරීර කොටසක් තේරෙන්නේ නැතුවනේ එතකොට ධාතු ගුණේ තේරෙන්නේ. ඒකේ තමන්ට තියෙන සාධක තමන්ගේ කියන සාධක හුඟා පීන වෙලා තියෙන්නේ. ඒකින් දැන් ඒක මම හිටියා කියන අදහස හෝ මට ඒක තමයි මම මේ දැන් ඉන්නේ කියන එකක් හෝ හිතෙන් සංකල්පනවලට එන්නේ නැහැ. ඉතින් එන්නේ මෙයන් පරිස්සම් වෙන්න වග බලා ගන්න. නමුත් ඕක බහුලීකතක වීම තුල බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොම තැන් පාස් වෙනවා. ඒ ගෞරවය තියාගෙන අපි ගියාම පහසුයි. තේරුණා නේද එතකොට මේ දෙකේ වෙනස? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් ධනිසේ රස්නයක් දැනෙනවා නම් එතන අච්චත්තං වා කායකය. ඔව්. දැනිලා ධාතු ගුණයක් දැනෙනවා. ඔව්. එහෙම නැතුව දැන් ධාතු ගුණයක් විතරක් දැනුණොත් ශරීර කොටසක් තේරෙන්නේ නැහැ අපිට. එහෙම හිතන්නකො ධනිස්සද කොහෙද කියලා තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් තේරෙනවා එහෙම තැන් අහුවේවි අහම්බෙන් හරි අහුවේවි කරගෙන යනකොට අන්නේ තැනට තමයි බුදුහාමුදුරුව සමුදය
ධම්මානුපස්සී වාගෙන පාඨය ගල්පවන්න. එතකොට ස්වාමීන් වහන්සේ දෙක එකට තියෙන අච්ඡත්ත බහිද්ධාවා කාය කාන් පස්සේ විහෙරති කියන්නේ ඒ දෙක එකට බැඳිලා යන්නේ මොකක්ද? බැඳිලා යන්නේ මෙහෙමයි. ඒතකොට මුලින්ම ධනිස්සේ රස්නයක් දැනුණා. ඕක අපිට විනාඩි ගාණක් තියෙනවා. බැලක් ඇයට භාවනා කරන පැයම තියෙනවා. පැය භාගෙ තියෙනවා. ඒක තියෙනවා ඒක දිගට තමන්ට දැනෙන්නේ ධනිස්සේ රස්නේ දිගටම තිබ්බා කියලා. එතකොට ඒක නැති වුණාම දැනෙනවා නෑ කියලා. ඒක අධ්‍යත්ත බහිද්ද. පහුවෙන්න භාවනාව දියුණු වෙනකොට ක්ෂණිකව ධනිසේ රස්නේ දැනෙනවා. ඊගාව ක්ෂණයෙන් ඒක සීතල වෙනවා. ක්ෂණයෙන් මාරු වෙනවා. අනේ ක්ෂණයෙන් ධාතුගුණ මාරු වෙන මට්ටමට වැඩුණම තමයි ඒ තුන්වෙනි අවස්ථාව වෙන්නේ. අධ්‍යත්ත බහිද්ධාව කාය කාරණා පස්සේ විහෙරති කියන්නේ ඒක. ඒක කමඨහන තුලින් එන එකක්. මිසක් හිතලා හැම ගන්න බෑ මේ එකක්වත්. ඉබේ ශීතලාවන රස්නේ බහිද්ද වුණා සීතල අධ්‍යත් වෙනවා. ඒකත් හරි. ඔය ඕන එකක් ඔතෙන්ට ගැලපෙන. එක්කෝ තියෙන ධාතු ගුණේ ඇති වෙලා ඒක නැති වෙලා යන වෙන වෙන දෙයක් ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් තියෙන ධාතු ගුණය නැති වෙලා වෙන විදිහේ අමුතු ධාතු ගුණය ඊට වෙනත් ධාතු ගුණයක් ප්‍රකට වෙනවා. ඒකත් අධ්‍යත්ත බහිද්දම. එහෙමයි සර්.